ප්‍රධාන කාරණා දෙකක් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ තමයි මේ වෙනකොට තමුන්හසර දන්නවා ගලහරෝහල ආශ්‍රිතව පහුගිය දවස්වල මතුවෙච්ච තත්වය. ඒ ආශ්‍රිතව මේ වෙනකොට වර්තමානයේ මතුවලා තියෙන ප්‍රවණතා මොනවද කියන එක සහ අද දවස තුළ අපි ගිය සතියේ ප්‍රකාශයටපත් කළා මධ්‍යම පළාතේ වැඩ වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන්, නමුත් ඊයේ දවස තුළ විධායක සභාව ඒ සම්බන්ධයෙන් නැවත සමාලෝචනයක් කරන්න තීරණය කිරීම සහ මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වය අපි සාකච්ඡා කරන්න ඕන. ඊට අමතරව මේ වෙනකොට විශේෂයෙන් අතිගරු ජනාධිපතිතුමා නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල මතුවලා තියෙන යම් අර්බුදකාරී තත්ත්වයක් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කරන්න, විශේෂයෙන් වෛද්‍යවරුන්ගේ රාජකාරීට බාධා කිරීම හරහා එල්ල වෙලා තියෙන ඉතාම වැරදි පූර්වාදර්ශයක් සහිත කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව් කරන්න තමයි අද මාත් සාකච්ඡාව කැඳවලා තියෙන්නේ. ඒතර ගලහරෝහලේ ඇතිවෙච්ච සිද්ධිය අපි හැමෝම දන්නවා. රජ වෛන්දාරින් සංගමයේ ඒ සිද්ධිය වෙච්ච මොහොතේම විශේෂම ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන්, වෛද්‍යවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, රාජ්‍ය දේපළ වලට වෙච්ච හානිය සම්බන්ධයෙන් අපේ බරපතල ගැටලුව අපි මතු කළා. විශේෂයෙන් පොලිස්පතිතුමාට මේ සම්බන්ධයෙන් අපි ලිඛිතව දැනුම් දුන්නා, සෞඛ්‍ය ලේකම් දැනුම් දුන්නා. ඊට අමතරව පළාතේ ඉන්න සෞඛ්‍ය බලධාරීන් වෙන පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරිය ඇතුළු මේ කණ්ඩායමට අපි මේ සම්බන්ධයෙන් අපේ තියෙන බරපතල විරෝධය අපි පළ කළා. ඒ අනුව සමාජිකත්වයේ පිළිබඳ අපි බරපතල විදිහට අපිට හිතන්න සිදු වුණා. මේ වගේ ආයතනවල ඉන්න කුඩා ආයතනවල පහසුකම් නොමැතිව ඉන්න වෛද්‍යවරු සම්බන්ධයෙන් ඒ අනුව අපිට වහාම ක්‍රියාත්මක වන පරිදි මේ අනාරක්ෂිතත්වයෙන් අපේ සමාජික වෛද්‍යවරුන් මුදවා ගැනීම සඳහා අවශ්‍ය කරන අවම ක්‍රියාමාර්ග ගන්න අපිට මේ මොහොතේ සිද්ධ වුණා. ඒ අනුව ඒ ගලහරෝහල හිටපු වෛද්‍යවරු විශේෂයෙන්ම රජ වෛද්‍යාලයේ සමාජික උපාධිධාරී වෛද්‍යවරු එක්කෙනයි මේ මොහොත වෙනකොට එතන සේවය කළේ. ඒ වෛද්‍යවරයාව අපිට එතනින් ඉවත් කළා. මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ සේවයට යොදවන්න සිද්ධ වුණා. මොකද එතන තිබිච්ච අනාරක්ෂිතත්වයත් එක්ක ඊට අමතරව අනිකුත් ඒ අදාළ සේවා කාණ්ඩවල වෘත්ති සමිතිත් ඊට අනුගත වෙමින් තමන්ගේ ඒ හිටපු සෞඛ්‍ය කණ්ඩායම් ඒ ස්ථානින් ඉවත් කරගත්තා. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයත් එක්ක ඒ අනුව එදා ඉඳන් අද දක්වා මම හිතන්නේ සතියක වගේ කාලයක් ගත වෙලා තියෙනවා. අදටත් ගලහරෝහල වැහිලා. ඒතර සිද්ධිය සහ සිද්ධියට පසුබිම් වෙච්ච හේතුව, සිද්ධියේදී විය යුතු තිබුණු දේ, නොවිච්ච දේ මේ සියල්ල සම්බන්ධයෙන් අපි මාධ්‍යට කරුණු ඉදිරිපත් කළා. ඒ අනුව ගිය සතිය අවසන් වෙනකොට අපිට තිබිච්ච ප්‍රධානම අභියෝගය තමයි ගලහරෝහල ආශ්‍රිතව ආරක්ෂාව සහතික කරන්න. ඒකේ මූලික කොන්දේසියක් උනේ මේ සිද්ධියට සම්බන්ධ වෙලා බරපතල අපරාධවලට අනුබල දුන්න, අපරාධවල නිරත වෙච්ච, වීඩියෝ දර්ශන වලින් ඉතාම පැහැදිලිව රට ඉදිරියේ මේ අයගේ මුහුණු එළියට ආවා. මේ කිසිවෙක් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොවී තිබීම, විශේෂයෙන්ම වෛද්‍යවරයාගේ ජීවිතවලට තර්ජන එල්ල වුණා, වෛද්‍යවරයාගේ දේපළවලට හානි වුණා, අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ජීවිතවලට තර්ජන එල්ල වුණා, ඒ අයගේ දේපළවලට හානි වුණා, ගලහරෝහලේ දේපළවලට හානි කළා, වෛද්‍ය ප්‍රතිකාර මැදේ හිටපු කුඩා 6ක් 4ක් නොතේරෙන දරුවෙක්ව බලහත්කාරයෙන් අරන් ගිහලා ඒ දරුවා මරණයට පත් කළා. ඒ අනුව මෙතන පැහැදිලිවම මිනිමරුම් චෝදනා ගොනු කරන්න පුළුවන් ඒ අයට විරුද්ධව. ඒ වගේම ළමා අපචාර සම්බන්ධයෙන් ගත්තොත් එහෙම බරපතල චෝදනා ගොනු කරන්න පුළුවන්. ඒ කිසිවකට වගකියුත්තන් නීති ඉදිරියට ගේන්නේ නැතුව දිගින් දිගටම මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතාම මන්දගාමී ප්‍රතිචාරයක් තමයි නීතිය ක්‍රියාත්මක කරන අංශවලින් ලැබුණේ. ඒ தත්ත්වය යටතේ තමයි අපිට සිද්ධ වුණේ ඊයේ දවස වෙන විට මේ අත්අඩංගුවට ගැනීම සහ මේ නීතිය ක්‍රියාත්මක වීම නිසිකාකාරයෙන් සිද්ධ වෙන්නේ නැත්තම් අද දින උදෑසන 8ට සමස්ත මධ්‍යම පළාතේම සියලුම රෝහල් ආවරණය වන පරිදි වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක් වෛද්‍යවරුන් විසින් ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් කළ තිබුණේ. ඒ අතරතුර තමයි සතියාන්තයේ වෙනකොට මේ අපේ බලකිරීම බලපෑම සහ අපේ දැඩි ඉල්ලීමත් එක්ක පොලිසිය විසින් කටයුතු කළ තිබුණේ. ඒ හඳුනාගත්ත සැකකරුවෝ එහෙම නැත්නම් මේ අපරාධවලට සම්බන්ධ කියලා සාක්ෂි සහිතව පෙන්නුම් කරන පුද්ගලයෝ 7 දෙනෙක්ව අත්අඩංගුවට ගන්න. ඒත් අපි බලාපොරොත්තු වුණා මේ 7 දෙනා අත්අඩංගුවට ගැනීමත් එක්ක ඉතුරු සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන මේ ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කරන්න, වෛද්‍යවරුන්ගේ ජීවිතවල දේපළවල රෝහලේ ආරක්ෂාව සහතික කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගනී කියලා. නමුත් දැන් මේ 7 දෙනා අත්අඩංගුවට අරගෙන දවස් 2-3ක් ගත වෙලා තියෙනවා. ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කරන්නේ නැහැ. ඒතරේ 7 දෙනා අත්අඩංගුවට ගැනීම නිසා අපි ඒ සම්බන්ධයෙන් යම් සුබදායී ප්‍රතිචාරයක් දැක්විය යුතුයි කල්පනා කරපු නිසා තමයි
ඊයේ දවසේ රැස්වෙච්ච රජ වෛද්‍යාලය සංගමේ විධායක සභාව තීරණය කළේ අද දවසේ පැවැත්වීමට නියමිත වර්ජනය සමස්ත මධ්‍යම පළාත තුළ තාවකාලිකව අත්හිටුවන. ඒ අනුව අද උදෑසන 8ට ආරම්භ වීමට නියමිත උතිවිච්ච වැඩ වර්ජනය මධ්‍යම පළාතේ ආරම්භ වුණ නැහැ. අපි ඒක තාවකාලිකව අත්හිටෙව්. එහෙම නැත්නම් කල් දැම්මා. තව යම් කිසි කාලයක් දෙන්න නීතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සඳහා පොලිසියට සහ අදාළ බලධාරීන්ට. එතකොට මේ සියලු සිදුවීම් මැද තමයි විශේෂයෙන්ම පහුගිය සිකුරාද මට මතක විදිහට ඒ අදාළ ප්‍රදේශයේ මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාව රජයේ වෛද්‍යාලයේ සංගමේ මධ්‍යම පළාත නියෝජනය කරන ශාඛා සංගම් සහ විධායක සභාව නියෝජනය කරන පිරිස ගිහිල්ලා විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවේ. එතෙන්දී මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිතුමා බොහොම පැහැදිලිව කියලා දුන්න දේ තමයි ඒ අයගේ මට්ටමින් උපරිම උත්සාහ ගන්නවා ඉතුරු සියලු දෙනාවත් නීතිය ඉදිරියට ගේන්න. එතුමාගේ කටින්ම කියවෙච්ච විදිහට මේ වෙනකොට අඳුරගෙන තියෙනවා 24 දෙනෙක් මේ සිද්ධියට ඍජු ලෙසම සම්බන්ධ වුණයි කියලා. මේ දේපල හානිය ජීවිත හානිය සම්බන්ධයෙන් වගකිය යුතු පුද්ගලයෝ විදිහට තර්ජන එල්ල කිරීම ඇතුළුව. එතකොට 7 දෙනෙක් නා අත්තරංග වඩ ගත්තේ තව 17 දෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා. එතුමාම කියන පරිදි 24 දෙනා හඳුනාගෙන ඉන්නේ. එතකොට අඩුම ගානේ මේ 24ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම ඉතා වැදගත් වෙනවා. මේ ප්‍රදේශයේ ආරක්ෂාව සහතික කරන්න ගලහ රෝහල ආශ්‍රිතව ආරක්ෂාව සහතික කරන්න. නමුත් මේ අතරතුරේ තමයි අපිට ඊයේ වෙනකොට අපි වැඩ වර්ජන අත්තිතේ වටත් පස්සේ අපිට ආරංචි වෙන්නේ මේ සිද්ධිය පිටිපස්ස තියෙන යම් ප්‍රබල දේශපාලන හස්තයක් සම්බන්ධයි. අපිට ඉතාම විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් ආරංචි වෙන විදිහට මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ එක්තරා ඇමතිවරයෙක් මේ සම්බන්ධයෙන් දුරකථනයෙන් පොලිස්පතිවරයාට කතා කරලා නියෝගයක් ලැබලා දීලා තිනවා. ඉතාම වගකීමෙන් කියන්නේ ඒක නැත්තම් එතුමාට පුළුවන් නැහැයි කියන්න. පොලිස්පතිතුමාට පුළුවන් මේ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි කියන එක සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කරන්න. නමුත් අද වෙනකන් ඒක ඉදිරිපත් වෙලා නැහැ. මේ ඇමතිතුමා මං හිතන්නේ තමුන්නාසලා දන්නවා ඔය සයිට මර්බුදේ තියෙන කාලෙත් බොහොම කටමැත දෙඩෙව්වා. තමන්ගේ තියෙන බුද්ධියේ මහිමය තමන්ගේ මොලේ ප්‍රමාණය රට ඉදිරියේ විද්‍යාමාන කරපු ඇමතිවරේ ඊටත් කාලෙකට ඉස්සෙල්ලා අර ගොන්නුන් යොදවලා යුද්ධ කරන්න පුළුවන් කියලා කියපු ඇමතිවරයෙක්. එතකොට මේ ඇමතිතුමා ඉතාම පැහැදිලිව මේ සිද්ධියට මැදිහත් වෙලා තියෙනවා කියලා බරපතල සාක්ෂි තියෙනවා. ඒ අනුව රජයේ වෛද්‍යාරික සංගමේ විදිහට අපි මේ සිද්ධිය වෙනවත් එක්කම සැක සංකා මතු කළා. මේ සිද්ධිය පිටිපස්සේ දේශපාලන හස්තයක් තියෙනවායි කියලා. අද වෙනකොට මේ සියලු සිද්ධීන් එක්ක මේ නීතිය ක්‍රියාත්මක වීම මන්දගාමී වීම සැකකරුවන් අත්අඩංගුවට නොගැනීම ඒ සඳහා දේශපාලන මැදිහත් වීම ලැබීම හරහා නැවත වටයකින් සනාථ වීමෙන් යනවා. එදා දවසේ රජ වෛද්‍යාරින් සංගමේ කියපු දේ ඇත්තයි කියලා. ඒ නිසා වහාම මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුවිය යුතුයි. මේ සිදුවීම ආරම්භයේ සිට මේ දක්වා මේ සිද්ධියට ලැබිච්ච දේශපාලන අනුග්‍රහය අද දක්වා නීතිය ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මේ ලැබිලා තියෙන මන්දගාමී ප්‍රතිචාර සම්බන්ධයෙන් මොන හේතුවක් නිසාද මෙහෙම වෙන්නේ කියන එක සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වහාම ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි. එතකොට අපි ඊටාම පැහැදිලිව කිව්වා ගලහ රෝහල රෝහලේ වෛද්‍යවරයා ඇතුළු කණ්ඩායමේ ආරක්ෂාව 100%ක් සහතික වනතුරු ඒ වගේම ගලහ රෝහලට අවශ්‍ය මූලික පහසුකම් සියල්ල අපිට සෑහීමකට පත් වෙනතුරු ලබා දෙනතුරු නැවත කිසිදු වෛද්‍යවරයෙක් ඒ ස්ථානට අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් අපේ බරපතල විරෝධය අපි පළ කරනවායි කියලා. මේ සම්බන්ධයෙන් ලිඛිතව සෞඛ්‍ය ලේකම්වරයාව දැනුවත් කරලා තියෙනවා. අපිට දැනගන්න ලැබුණා ඒ මැදේ පවා පළාතේ ඉන්න සෞඛ්‍ය බලධාරීන්ට සෞඛ්‍ය ඇමතිවරයා පෞද්ගලිකව මැදිහත් වෙලා බලපෑම් කරමින් ඉන්නවා. මේ අනාරක්ෂිත තත්ත්වයේ මැද්දේ වෛද්‍යවරු එතනට අනුයුක්ත කරන්න. ඒ සම්බන්ධයෙන් අපේ බරපතල විරෝධය අපි පළ කළා. රජයේ වෛද්‍යාරින්ග සංගමේ සමාජික කිසිදු වෛද්‍යවරයෙක් මේ වෙනකොට තීන්දුවක් කරන් තියෙනවා ඒ රෝහලේ ආරක්ෂාව සම්බන්ධයෙන් අපිට 100%ක් සෑහීමකට පත් වෙනතුරු අදාළ අපි ඉදිරිපත් කළ තියෙන කොන්දේසි 100%ක් සම්පූර්ණ වනතුරු නැවත කිසිදු වෛද්‍යවරයෙක් ගලහ රෝහලේ සේවයට යන්නේ නැහැ කියන තත්ත්වය. ඒක තව උග්‍ර වෙනවා, තව තීව්‍ර වෙනවා, තව වැඩි දියුණු වෙනවා මේ පොලිසිය ක්‍රියාකලාපයත් එක්ක. ඒතර පොලිසියට ඇවිල්ලා තියෙන දේශපාලන බලපෑමත් එක්ක. ඒ නිසා මේ තත්ත්වය සමනය කිරීම සඳහා එක මූලික කොන්දේසියක් තමයි මේ සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන එක. ඒතර පොලිස්පතිවරයාගේ වගකීම තමයි මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරන එක. ඒ අනුව ඉදිරි දිනේදී අද දිනේදී අත්හිටවපු වැඩ වර්ජනය හෙට දිනේ නැවත කැඳවා ගන්නවද කියන කාරණය සම්පූර්ණයෙන් බලධාරීන්ගේ අතේ තියෙන්නේ. එතකොට ඉදිරි දවස් කිහිපය ඇතුළත
මේ සම්බන්ධයෙන් බලධාරීන් දක්වන ප්‍රතිචාර ඔස්සේ මධ්‍යම පළාත තුල ආරම්භ වෙන වෛද්‍ය වැඩවර්ජනය සම්බන්ධයෙන් ඉදිරි තීන්දුව තීන්දුව ප්‍රකාශයට පත්වීම නියමිතයි. නැවත වතාවක් අපි මේ සියලු බලධාරීන්ගෙන් ඉල්ලනවා මූලික වශයෙන්ම ආරක්ෂාව සහතික කිරීම සඳහා මේ සියලු දෙනාම අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරන්න කියන කාරණේ. ඒක තමයි ගලහරෝහලේ මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වය. ඒ වගේම තමයි පොළොන්නරුව රෝහලේ මේ වෙනකොට පොළොන්නරුව දිස්ත්‍රික්කය තුලම මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වය. තාම පැහැදිලිව මේකෙදි අපි තීරුම් ගන්න ඕන දේ තමයි වෛද්‍යවරු කොහේ සේවය කළත් උතුරු නැගෙනහිර ඇතුළුව දිවයිනේ ඕනම් ප්‍රදේශයක එය දීප ව්‍යාප්ත සේවාවට අයත් වෛද්‍ය සේවාව දීප ව්‍යාප්ත සේවාවට අයත් සේවා කාණ්ඩයක්. එතකොට ඒ අයගේ සේවාවන් අධීක්ෂණය කරන්න, ඒ අයගේ සේවාවන් රාජකාරී පැමිණීම ඇතුළු රාජකාරී කටයුතු නියාමනය කරන්න නිශ්චිත ක්‍රමවේදයක් සකස් වෙලා තියෙනවා. වෛද්‍යවරු තමන්ගේ රාජකාරී සම්බන්ධයෙන් කරන ඒ සටහන් සියල්ල සටහන් කරන්නේ ඒ අයගේ රාජකාරී දිනපොත තුළ. එතකොට මේ වෙනකොට මතුවලා තියෙන තත්ත්වය තමයි වෛද්‍යවරුන්ට පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තුල තමන්ගේ රාජකාරී නිදහසේ කරගෙන යාම සඳහා බරපතල බාධාවක් මතුවලා තියෙනවා. මෙතෙන්දී ශාකා සංගමයේ අපිට දැනුම් දීලා තියෙන පරිදි සහ අපි හොයාගත්තු තොරතුරු අනුව මේ වෙනකොටත් පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක තනතුරේ වැඩ බලන කටයුතු කරන අධ්‍යක්ෂකවරයාගේ අත්නොමතික ක්‍රියාකලාපය පළාත් සභාවේ ඉන්න සමහරක් නිලධාරීන් පිරිසක් සමග එකතු වෙලා ඉතාම කුමන්ත්‍රණකාරී විදියට අත්නොමතික විදියට තමන්ගේ කටයුතු මෙහෙයවමින් ගෙන යන මේ වැඩපිළිවෙල නිසා තමයි අද දවසේ සමස්ත පොළොන්නරුව දිස්ත්‍රික්කයේම බරපතල ප්‍රශ්නයක් මතුවලා තියෙන්නේ. අපි දන්නවා අතිගරු ජනාධිපතිතුමා තමන්ගේ මුල් බිම එහෙම නැත්නම් තමන්ගේ පදනම විදියට පොළොන්නරුව සලකනවායි කියලා. එතකොට මේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ පහුගිය කාලය තුල හැසිරීම හරහා අපිට දිගින් දිගටම පේන්න තියෙන දේ තමයි ජනාධිපතිතුමාව අපහසුතාවයට පත් කිරීමේ බරපතල කුමක්ද? මොකද හැම තිස්සෙම යම් ගැටලුවක් නිර්මාණය කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා මැදිහත් වුණා. මේ ගැටලු විසඳගන්න පළාත් සෞඛ්‍ය බලධාරීන් සහ මධ්‍යම රේකී අමාත්‍යාංශයේ නිලධාරීන් කටයුතු කරන උත්සාහ කරන හැම වෙලේම මේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඉතාම අත්නොමතික ලෙස හැසිරුණා. ඒතොර ඒක එක ප්‍රතිඵලයක් විදිහට තමයි මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි අද දවසේ මේ සිද්ධිය සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වෙනකොට මේ මතුවලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා දැනුවත් කරලා තියෙනවා. මේ ජනාධිපතිතුමාවත් අපහසුතාවට පත් කළා දිස්ත්‍රික්කයේ තුල සමස්ත සෞඛ්‍ය පද්ධතිය බිඳවට්ටන්න. මේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට වැඩ බලන අධ්‍යක්ෂකවරයාට මොකද්ද තියෙන ඕමනාව කියලා මේ පිටිපස්සේ කවුද ඉන්නේ කියන එක සම්බන්ධයෙන් වහාම හොයලා බලන්න කියන කාරණේ. ඉතින් අපි මේකෙදි බලන්න ඕනේ වෛද්‍යවරුන් තමන්ගේ රාජකාරී දිනපොත් විශේෂයෙන් ඩයරි එක මේන්ටේන් කරන එක ඉතාම වැදගත් වෙන්නේ කොහොමද කියලා. මොකද වෛද්‍යවරයෙක්ගේ පැමිණීමේ ඉඳන් තමන් එදිනෙදා කරන රාජකාරී සියල්ල සටහන් වෙලා පරිපාලන වශයෙන්, ඒ වගේම පරිපාලනමය වශයෙන් වගේම නීතිමය වශයෙන් ඒ අයගේ රාජකාරියට යම් වළංගුභාවයක් එහෙම නැත්නම් ආවරණයක් ලැබෙන්නේ ඒ අය දිනපොතු නඩත්තු කිරීමක් එක්ක. ඒතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය තුල මේ සම්බන්ධයෙන් හොයලා බලන්න අදාළ ආයතන ප්‍රධානීන්ට අමතරව වෙනම විමර්ශන නිලධාරීන් පිරිසක් පත් කරලා ඉන්නවා. විමර්ශන ඒකකයක් ස්ථාපිත කරලා තියෙනවා සෞඛ්‍ය අමාත්‍යාංශය, රේකී අමාත්‍යාංශය. ඒ අය ලංකාව පුරාම ගිහිල්ලා තමන්ගේ අධීක්ෂණ කටයුතු එහෙම නැත්නම් පැමිණිල්ලක් මත හෝ ඒ අය සම්ප්‍රදායන් කුලව ගිහිල්ලා ඒ වෛද්‍යවරුන්ගේ රාජකාරී දිනපොත් සම්බන්ධයෙන් ඒ අයගේ අධීක්ෂණ ඉදිරිපත් කරනවා රේකී සෞඛ්‍ය අමාත්‍යාංශයට. ඒක තමයි පිළිගත්ත බලයලත් සම්මත ක්‍රමවේදය. ඒතොර ඒ ක්‍රමවේදයට පිටින් ගිහිල්ලා අද වෙනකොට සිද්ධ වෙලා තියෙන දේ තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ විශේෂයෙන් පොළොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාලයට අනුයුක්ත සේවය කරන වෛද්‍යවරුන්ගේ දිනපොත් බලහත්කාරී ලෙස රැගෙන ගිහිල්ලා තියෙනවා පළාත් සභාවට අනුයුක්තව මේ බලය නොමැති නිලධාරීන් පිණිස. ඒතර මේක ඉතාම බරපතල තත්ත්වයක්. ලංකාව පුරාම මේක සිද්ධ වෙන්න ගත්තොත් පළාත් සභාවට අනුගත වෙලා ඉන්න නිලධාරීන් අත්නොමතික විදිහට මේ විදිහට කුමන්ත්‍රණ කාලයේ හැසිරෙන්න පටන් ගත්තොත් වෛද්‍යවරුන්ට වෙන වැඩක් කරන්න හම්බ වෙන්නේ නැහැ, තමන්ගේ රාජකාරී නිදහසේ කරගෙන යන්න හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ කියන තත්ත්වය යටතේ තමයි රජයේ වෛද්‍යාරින්ග සංගමේ විධායක සභාව මේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඇති වෙලා තියෙන මේ නව ප්‍රවණතාවේ ඉතාම ගැඹුරෙන් බැරෑරුම් ලෙස සලකන්නේ. එතකොට අද දවසේ මේ ඇති වෙලා තියෙන තත්ත්වයත් එක්ක මතුවලා තියෙන ප්‍රවණතාව තමයි වෛද්‍යවරුන්ගේ තිබිච්ච දිනපොත අරන් ගිහිලා තිනවා. දිනපොතක් පරීක්ෂා කරලා බලන්න, එහෙම නැත්නම් දිනපොතක් රැගෙන යන්න, දිනපොතක් සම්බන්ධයෙන් නීතිමය කටයුතු කරන්න බලයලත් නිලධාරීන් පිරිසක් ඉඳද්දී ඒ අයටත් අභියෝග කරමින් බලය නොමැති පිරිසක්
වැඩබලන ප්‍රාදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාත් එක්ක එකතු වෙලා ඉතාම කුමන්ත්‍රණකාරී විදිහට ප්‍රදේශ සෞඛ්‍ය පද්ධතිය බිඳවට්ටමට කටයුතු කරමින් ඉන්නවා. ඒ නිසා අද දවසේ වෛද්‍යවරුන්ට මතුවලා තියෙන තත්ත්වය තමයි ඒ අය ඇත්තටම ඒ අයට රාජකාරී කරන්න ඕන වුණත් රාජකාරී කරන්න බැරි තත්ත්වයක් මතුවලා තියෙනවා. ඇයි ඒ අයට දින පොතක් නැහැ. ඒ දින වෛද්‍යවරුන්ට ලබා දීමෙන් වැළකී සිටිනවා. මේ හරහා මොකද මතුවලා තියෙන තත්ත්වය? දින පොතක් නිවැරදි විදියට සටහන් කරන්නේ නැතුව, දින පොත නිවැරදි විදියට නඩත්තු කරන්නේ නැතුව වෛද්‍යවරු වෛද්‍යවරයෙක් රාජකාරී නිරත වුණත් ඒ වෛද්‍යවරයාට එරෙහිව දිනපොතේ සටහන් නොමැති වීම නිසා මේ සම්බන්ධයෙන් බලයලත් නිලධාරීන් වන විමර්ශන නිලධාරීන්ට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න, විශේෂයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්න, පරිපාලනමය ක්‍රියාමාර්ග ගන්න. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මොකද වෛද්‍යවරුන්ට තමන්ගේ රාජකාරී කටයුතු කරගන්න බැරි තත්ත්වයක් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ අයට ඕන වුණත් බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා දිනපොත නොමැති වීම නිසා. ඒ නිසා අපි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාට කිව්වාම මේ සිද්ධියට මැදිහත් වෙන්න කියලා. රේකී අමාත්‍යංශයට කිව්වා. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකට දැනුම් දුන්නා. මුලින්ම අදාළ ඒ සීමිත වෛද්‍යවරු පිරිසක් විතරක් මේ සම්බන්ධයෙන් කටයුතු කළා. නමුත් අද වෙනකොට අපිට මතුවලා තියෙන තත්ත්වය තමයි මේ කිසිවකට ඇහුම්කන් දෙන්නේ නැතුව මේ අත්නොමති ක්‍රියාමාර්ගයේ දිගින් දිගටම අරගෙන යනවා. ඒ අනුව තමයි රජ වෛද්‍යාරික සංගමේ විධායක සභාව අද දිනේ තුල තීරණය කළේ මේ තත්ත්වය තවදුරටත් මේ විදිහට යන්න අපි ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා මෙතෙක් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට සීමා වෙලා තිබිච්ච වර්ජනය අද දිනෙන් පස්සේ සමස්ත පොළොන්නරුව දිස්ත්‍රික්කයේම ආවරණය වෙන විදිහටත්, එතනටත් ප්‍රතිචාර නැත්තම් උතුරුමැද පළාතටම දික් වෙන ලෙසත් මේ වර්ජනය අඛණ්ඩව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ශාඛා සංගම් තීරණය කරන පරිදි ඒ සඳහා සම්පූර්ණ සහයෝගය දෙන්න රජ වෛද්‍යාරික සංගමේ විධායක සභාව තීරණය කළා තියෙනවා. ඒ අනුව මේ සමස්ත උතුරුමැද පළාතේම ඉදිරියේදී සෞඛ්‍ය පද්ධතිය අකර්මණ්‍ය වෙන නියමිතයි මේ කුමන්ත්‍රණකාරීන්ගේ වැඩපිළිවෙල නිසා. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා, ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලනවා, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඇතුළු මේ බලධාරීන්ගෙන් ඉල්ලනවා උතුරුමැද පළාත තුළ විශේෂයෙන් මේ වෙනකොට මතුවලා තියෙන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වෛද්‍යවරුන්ට නිදහසේ තමන්ගේ වැඩ කටයුතු කරගෙන යාම සඳහා අවශ්‍ය වාතාවරණය සකස් කරන්න, පැහැරගෙන ගිහිලා තියෙන තමන්ගේ රාජකාරී දිනපොත් නැවත වහාම වෛද්‍යවරුන්ට ලබා දෙන්න, ඒ හරහා නැවත සාමාන්‍ය තත්ත්වය අතිකරන්න මැදිහත් වෙන්න කියලා. එහෙම නැති වුණොත් මේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙන යාම සඳහා රජයේ වෛද්‍යාරික සංගමේ විධායක සභාවේ සම්පූර්ණ අනුකූලතාවය පහළ වෙලා තියෙනවා. Two issues, that is as you all know that there was an incident at Galaha within last few days, and what is the current situation with regard to the Galaha incident, because we have declared a strike action starting from 8 a.m. today, and yesterday GMO executive committee decided to postpone the strike action because the as we demanded the police have arrested 7 suspects, and according to the DIG of the central province they have identified 24 suspects and only 7 up to now has been taken into custody, and we were reliably informed that a member from Kandy district, a minister who is famous for his voice in the Saitam issue also, has given instructions to the police not to take the others into custody. Therefore the GMO is vigilant and we will take stern actions, and the strike action is possible within next few days if the others are not taken into custody, and the safety of the doctors and the situation at the Galaha hospital is not taken into control. And the other incident is in the Polonnaruwa district, where the His Excellency the President is also represented. We were informed that through the branch union that the acting regional director of the health services, together with some provincial officials belonging to the provincial council of the North Central province, has initiated action to disrupt the duties of the doctors working within the RDHS office or the regional director's office of Polonnaruwa. As GMO executive committee, we consider this as a serious issue, because there is a clear instructions and the clear mechanisms to monitor doctors, and these officials have clearly violated, and they have forcibly taken the official diaries of the doctors from the regional director of health office, and therefore the doctors are in a serious questionable position,
with regard to their duties, and therefore the Polonnaruwa district doctors, they have initiated trade union action, and if the diaries are not handed over and the situation is not attended by the health officials, we will be compelled to extend the strike action to the entire Polonnaruwa district and the North Central province.